අයිබෝන් අද මම කතා කරන්න යන්නේ Apple TV app එකෙන් කොහොමද TV shows films බලන්න කියලා. මම ඊයේ වීඩියෝ එකක් රිලීස් කරා Netflix app එකෙන් කොහොමද films TV shows බලන්න කියලා. හරි. ඒකට Apple TV app එක ගැන කිව්වහම ඒක අනිවාර්යෙන් iOS device එකකින් තමයි run වෙන්නේ. දැන් මෙතන මගේ මේ iPad එකේ Apple TV option එක දීලා තියෙනවා. ගිය අවුරුද්දේ iOS 13 release කරයින් පස්සේ Apple TV option එක standard දුන්නා. ඊට කලින් අපිට සිද්ධ වුණ App Store එකට ගිහිල්ලා මේක download කරගන්න. දැන් ප්‍රශ්නේ නැහැ Apple TV option එක දීලා තියෙනවා. එහෙනම් හොඳයි අපි පොඩ්ඩක් බලමු ගිහින් Apple TV app එකට. ඔව්. මෙන්න මෙහෙම ඕපන් වෙනවා Apple TV app එක. දැන් ඊයේ මං කිව්වා Netflix නොමිලේ බලන්න බෑ. ඉතින් ඒ වගේම තමයි Apple TV ත් ඒකත් නොමිලේ බලන්න බෑ. පේමන්ට් එකක් කරන්න ඕනේ. කියන්නේ මුදල් ගෙවීමක් කරන්න ඕනේ. ඒ නිසා අපි අනිවාර්යෙන් පේමන්ට් මෙතඩ් එකක් ඇප්ලයි කරන්න වෙනවා. ඊයේ මගේ Netflix වීඩියෝ එකේ payment method එකක් apply කරන්න හැටි ඔයගොල්ලන්ට මම පෙන්නුවා. මම ඕනනම් ඒක නැවත පොඩ්ඩක් පෙන්වන්නම්. මම settings වලට ගිහිල්ලා මෙන්න මගේ profile එක මේ වතනවා. මෙතන තියෙනවා payment and shipping කියලා. ඒක click කරනවා. දැන් පොඩි වෙලාවක් යනවා මේක load වෙන්න. එතකොට අපිට payment method එකේ details අපිට ලැබේ. ඔව් මෙන්න මගේ payment method එක. Visa card එකක් කරා දීලා ඉන්නේ. අපි ඒකේ details බලමු. ඊයේ වගේමයි Visa card එකක් දීලා තියෙනවා. මේ payment method decline කියලා දීලා තියෙන ප්‍රමාණවත් මුදල් මේ මොහොතේ card එකේ නැති නිසා. මුදල් දැම්මහම ඒක නෝමලි වෙනවා. එතකොට මේ කාඩ් එකේ account number එක මෙහෙම enter කරන්න ඕනේ. expire date එක සහ security code එක enter කරලා මෙහෙම done කරාම payment method එක okay වෙනවා. දැන් ඕක සාමාන්‍යයෙන් අපි iOS device එකක් අරගෙන setup කරද්දිම කරගන්න දෙයක්. Apple ID එකයි password එකයි ගහලා ඊට පස්සේ payment method එකක් add කරනවා. ඕන පස්සේ ඇඩ් කරන්න පුළුවන්. මම නම් පස්සේ ඇඩ් කරේ. හොඳයි දැන් අපි Apple TV වලට යමු. Apple TV එකේ මුලින්ම අපි බලමු කොහොමද මේ ගෙවීම් කරන්න කියලා. මේක තියෙනවා manage subscriptions කියලා. අපි එතනට යමු. ඒක load වෙන වෙලාවක් යනවා. අපිට මේ දවස්වල අර Wi-Fi speed එකක් පොඩ්ඩක් අඩු නිසා ඔන්න මෙතන තියෙන Apple TV Plus කියන app එකේ තොරතුරු අපිට දැන් බලන්න. ඔව්. දැන් iPhone 11 එක රිලීස් වෙච්ච දිනේ සිට මේගොල්ල පොඩි ඔෆර් එකක් දුන්නා. Apple TV Plus කියන app එක අවුරුද්දක් free. ඒ කියන්නේ මුදල් ගෙවීමකින් තොරව register වෙන්න පුළුවන් payment method එක නිකන් දුන්නාම ඇති. දැන් මේකේ මගේ ආපහු මුදල් ගෙවන්න ඕනේ 2021 ජනවාරි 9. 2021 ජනවාරි 9. ඒ කියන්නේ මම මේක subscribe කරගෙන තියෙන්නේ 2000 ජනවාරි 9. එතකොට මේක මෙහෙමයි. දැන් අවුරුද්දක් මට කිසි ප්‍රශ්නයක් නැතුව Apple TV බලන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙමයි. අවුරුද්දෙන් පස්සේ එක මාසයකට $4.99 ගන්න ගෙවන්න ඕනේ මේක subscribe කරගන්න. එහෙම නැත්නම් අවුරුද්දටම ගෙවනවා නම් $49.99 ගෙවන්න ඕනේ මේක subscribe කරගන්න. හොඳයි. එතකොට අපි බලමු පොඩ්ඩක් මේ Apple TV වල මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි movies, කියන්නේ චිත්‍රපට. අනික TV shows, රූපවාහිනී programs. TV shows පොඩ්ඩක් මං කියන්නම්කො. ඔයගොල්ලන්ට මතකද අපි බැලුවා දැන් අවුරුදු ගානකට කලින් TV එකේ
X-Files, Sci-Fact, එතකොට Beverly Hills වගේ TV shows අනේ Mr. Bean ඒ වගේ. හරි අපි පොඩ්ඩක් මේ TV shows ටිකක් අපි බලමු. TV shows ටිකක් බලමුකෝ බලන්න search කරමු අපි. මම මෙතන type කරන්න TV shows. මේක දැන් load වෙනවා. ඔන්න TV shows ටිකක් අපිට දැන් වැටෙනවා. විවිධාකාර TV shows ටිකක් වැටෙනවා. අපි මේකේ දැන් මෙතන එකක් මම නිකන් click කරන්න. සර්වන්ට් කියන TV show එක දීලා තියෙනවා තොරතුරු. ඒක රිලීස් කරලා තියෙන්නේ 2019 නොවැම්බර් 28. මේ පළවෙනි එපිසෝඩ් එක මිනිත්තු 34යි. ඊට පස්සේ ඒකේ එපිසෝඩ් මේ විදිහට දාලා තියෙනවා. මේ TV show එකේ. ඊට පස්සේ ඒක ඕනනම් අපිට මෙහෙම ක්ලික් කරලා ඒක බලන්න පුළුවන්. අපි හොඳයි. TV shows ගැටලුවක් නැතුව බලන්න පුළුවන්. මෙතන තියෙනවා තව හලා කියලා එක. ඒකත් load වෙනවා. මේකත් TV show එකක් 2019 release කරලා තියෙන පැයයි මිනිත්තු 33ක. ඒකත් බලන්න පුළුවන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ trailer එක තියෙනවා. trailer එකත් අපිට බලන්න පුළුවන්. මෙහෙම ක්ලික් කරොත් බලමු ට්‍රේලර් එක. අර ටික ලෝඩ් වෙන වෙලාවක් යනවා මේ Wi-Fi ස්පීඩ් එක නිසා. ඔව් අපි බලමු. ඔදාවේ ට්‍රේල් එක තමයි කට්ටියට පේන්නේ. And family. शर्मा आती है ना तुम्हें अपनी माँ पर? Never said that. That rushes forward fearlessly. හරි මම ඒක රිමූව් කරනවා. ඊළඟට තමයි ඔන්න අපි එන්නේ මූවිස් වලට. දැන් චිත්‍රපට වලට. එතන අපි බලමු මොකද්ද තාත්වික කියලා නේද? මූවිස්. සියෝල් ඔන්න තියෙනවා විවිධාකාර මූවිස් තියෙනවා. අපි මේ පළවෙනි එක නිකන් සිලෙක්ට් කරලා බලමු. ඔන්න දැන් ඔබලන්ට මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. සාධාරණ ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ඊයේ මම ඔබලන්ට Netflix ගැන වීඩියෝ එක ගෙනාවා. ඒකේ මාසෙකට ඩොලර් 11.99ක් ගෙවුවයින් පස්සේ ඕන ෆිල්ම් එකක් ඕන ටීවී ෂෝ එකක් බලන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මූවිස්. නමුත් මේකේ ෆිල්ම් ටු ෆිල්ම් මූවි එකෙන් මූවි එකට පේ කරලා තමයි අපිට මේක බලන්න හෝ ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. දැන් මේකේ කියනවා මේකේ මිල US ඩොලර් 19.99යි කියලා. එතකොට මේක අපේ වෙබ් කාඩ් එකෙන් US ඩොලර් 19.99 ගෙවන තමයි මේ මූවී එක බලන්න පුළුවන්. අපි බලමු නැත්නම් මේක බලන්න බෑ. අර Apple TV free subscription එක දුන්නට අවුරුද්දකට Apple ලගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මූවී එකෙන් මූවී එකට සල්ලි ගෙවන්න. මූවි එකේ මූවි එකට සල්ලි ගෙවන්න ඕනේ. ට්‍රේලර් එක නම් ඉතින් ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් බලමු ටිකක් ප්‍රසිද්ධ ඉස්සර කාලේ මූවි එක. ඔයගලන්ට මතක ඇති කමාන්ඩෝ කියන මූවි එකනේ. කමාන්ඩෝ
බලන්න මේ කමාන්ඩෝ මූවී එක 1985 රිලීස් වෙච්ච එක. ඒකටත් මුදල් ගෙවන්න. ඒකටත් US ඩොලර් 14.99ක් ගෙවලා තමයි බලන්න. එතකොට අපි දැන් බලන්න මේකේ Apple TV වල subscription එක මේකල අවුරුද්දක් දුන්නට ෆ්‍රී. ඒක ඇත්තටම තේරුමක් නැහැ. මොකද මූවී එකේ මූවී එකට සල්ලි ගෙවන්න ඕනේ. දැන් මම Apple TV පොඩ්ඩක් අමතක කරලා මේ Commando movie එක අපි YouTube එකේ search කරලා බලමු. දැන් Apple TV එකේ Commando බලනවා නම් ඩොලර් 15ක් පමණ ගෙවන්න වෙනවා. Apple TV එකෙන් පැත්තකට යන් අපි අපි YouTube එකේ පොඩ්ඩක් බලමු Commando movie එක. දැන් පේනවා කිසිම අවුලක් නැහැ. YouTube එකේ Commando movie එක කිසිම ගෙවීමක් නැතුව කොහොමත් YouTube එකේ ඇය කරන්න බලන්න පුළුවන්. එතකොට Apple TV එකේ ඒ වගේ පරණ movie එකක් උනත් බලන්න අපිට මොකද වෙන්නේ? ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි Apple TV වල තියෙන ලොකුම fault එක. ඊට පස්සේ අපි මේ ඩවුන්ලෝඩ් කරගන්න මූවි මේ ලයිබ්‍රරි එකට සේව් වෙනවා. මම ඩවුන්ලෝඩ් කරලා නැහැ. ඉතින් මේ වගේ විවිධාකාර මූවිස් මේ Apple TV දාරා බලන්න පුළුවන්. ගොඩක් මේක පාවිච්චි කරන්නේ ඇමරිකාව වගේ රටවල් වල අය. ඒගොල්ල මූවි ටු මූවි ඩවුන්ලෝඩ් කරලා පේ කරලා බලනවා. හැබැයි මම මේක මූවිස් බලන්න එච්චර සාර්ථක නොවුනට ටීවී ෂෝස් බලන්න මේක හොඳයි. මේකේ ටීවී ෂෝස් ගොඩක් ෆ්‍රී බලන්න පුළුවන්. ඒ වගේම මේකේ පික්චර් ක්වලිටි එක ගොඩක් ඉහලින් තියෙනවා. ඉතින් නමුත් අර මූවීස් බලද්දි මූවි ටු මූවි ගෙවන්න වෙන නිසා ඒක ඉතින් එච්චර සාර්ථක දෙයක් නෙවෙයි. ඒතර Apple TV ගැන මම ඔන්න ඔන්න ඕක ওই ටික තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි ඊට පසුව තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.